සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස් තලවෙත. ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි. ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍යනායක හමුවක් නේපාලයේදී. ගෝලීය ආරක්ෂාව ගැන ලෝකයේම අවධානය යොමු විය යුතු බව අගමැති කියයි. එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශන භූමියට ජන ගඟක්. සුමති සම්මාන උළෙලේදී ITN සම්මාන රැසකින් පිදුම් ලබයි. ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට සහන කාලයක්. යුද්ධය නිමාකිරීමෙන් පසු සාමය සංහිඳියාව සහ සංවර්ධන යන ශේත්‍රවලින් රට වේගයෙන් ඉදිරියට ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කොළඹ ආරක්ෂක සමුළුවට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. සමුළුව ආරම්භ වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙස් විදෙස් ආරක්ෂකංශ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක සැසිය අද පෙරවරුවේ පැවැත්වුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ දින දෙකක් පුරා සමුළුව පැවැත්වෙනවා. කොළඹ ආරක්ෂක සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව යන්නයි. ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනවා. නේපාලයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පටිගත කළ විශේෂ ප්‍රකාශයක් මෙහිදී සමුළුවට ඉදිරිපත් කෙරුණා. විශේෂ ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා කියා සිටියේ රටේ අභ්‍යන්තර ගැටලු රට තුළම විසඳා ගැනීමට ක්‍රියා කළ යුතු බවයි. රජයක පැවැත්ම, ප්‍රජාතන්ත්‍රවාදී සමාජය, ඒකීය භාවය සෑම රටකටම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මේ ආරක්ෂක සමුළුව තුළ ප්‍රධාන වශයෙන්ම ගෝලීය ආරක්ෂාව සඳහා වූ අභියෝගයේදී ගෝලීය වියවුල් හමුවේ මේ මාතෘකාව කාලීන මාතෘකාවක් වශයෙන් මා සලකන්නේ අපේ රටේ පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු උදා වූ සාමය, ඒ සංහිඳියාව වගේම රටේ සංවර්ධනය හා සෞභාග්‍ය සඳහා අප රටක් විදිහට ඉතාමත් වේගයෙන් ගමන් කරන අවස්ථාවක්. එහිදී අපේ ආරක්ෂකංශ ඔවුන් පෙන්වන්නා වූ ඔවුන්ගේ කැපවීම මා ඉතාමත් අගය කරනවා. ඒ වගේම මේ සාකච්ඡාව තුළ ප්‍රධාන වශයෙන් මූලෝපායන් පිළිබඳව දැනුවත් වීමට, ව්‍යසනකාරී තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු සාධක ඍජුවම හඳුනා ගැනීමටත්, ජාතියක් වශයෙන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දැනුමක් ලබා ගැනීමටත්, ඒවා දේශයෙන් පිටතට ගලා නොයෑමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඒ තුළ අපට වඩාත් හැකියාව ලැබෙනවා. ආරක්ෂක සමුළුව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. ගෝලීය ආරක්ෂාව පිළිබඳව ලෝකයේම අවධානය යොමු විය යුතුයි. මිනිස් ක්‍රියාකාරකමක් වගේම ස්වාභාවික ආපදාවලිනුත් රටකට බලපෑම් සිදු විය හැකි. අපි රටක් ලෙස මේ සඳහා සූදානම් විය යුතු වෙනවා. පුහුණුවත් ඒ සඳහා අවශ්‍යයි. ඊට අවශ්‍ය දැනුම බෙදා ගැනීමත් අත්‍යවශ්‍ය කරුණක්. ඉදිරි ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම පිළිබඳ ආරක්ෂක පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කළ යුතුයි. ඒ තුළින් සමකාමී අනාගතයක් බිහි කරගත හැකි. And friendship helping us to serve as one for a secure and a peaceful future. මැති ඇමතිවරුන් දෙස් විදෙස් ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සමුළුව හෙටින් අවසන් වනවා. පුංචි තිරේ මහා කලා මංගල්‍ය සුමති සම්මාන උළෙල ඊයේ පැවැත්වුණා. එහිදී ITN නාලිකාව සම්මාන රැසකින් පිදුම් ලැබුවා. මෙවරද සුමති සම්මාන උළෙල සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ITN මාධ්‍ය ජාලයයි. විසිතුන්වන සුමති සම්මාන උළෙල නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණේ කලාකරුවන් රසකගේ සහභාගිත්වයෙන්. සම්මාන උළෙලේ සම්මාන අතර ITN නාලිකාව මෙවරද ඉදිරියෙන්ම සිටියා. සුවිශේෂී මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් මෙවරත් සම්මාන රැසකින් පිදුම් ලැබීමට ITN ප්‍රවෘත්ති අංශයට හැකි වුණා.
ITN ප්‍රවෘත්තිංශයේ ගයන් ඇල්ලේ ගොඩ නිෂ්පාදනය කළ උමා ඔයේ ඇත්ත කතාව හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන ලෙස සම්මානයට පත්‍ර වුණා. හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන ලෙස මෙවර සම්මානය දිනා ගන්න ලබන්නේ ස්වාධීන රූපවාහිනී නිෂ්පාදනය කළ ගයන් බුද්ධික ඇල්ලේ ගොඩ අධ්‍යක්ෂණය කළ උමා ඔයේ ඇත්ත කතාව. මෙම ප්‍රවෘත්තිංශයේ ඖෂධ ප්‍රියංකරගේ ආටි විශේෂාංගයට සම්මානය හිමි වුණේ හොඳම රූපවාහිනී සංගරාමයේ වැඩසටහන ලෙසයි. වසරේ හොඳම රූපවාහිනී සංගරාමයේ වැඩසටහන ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කළ ඒ ඖෂධ මහේස් ප්‍රියංකර අධ්‍යක්ෂණය කළ ආටි. හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය දෙවන ස්ථානය ITN ප්‍රවෘත්ති අංශයට හිමි වුණා. ඉන්දික වීරකෝන් එම සම්මානය ලබා ගත්තා. මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියේ ප්‍රවෘත්ති සුභාෂ් ජයවර්ධන මහතාට සහ අධ්‍යක්ෂණය කළ ඉන්දික වීරකෝන් මහතාට මෙම සම්මානය ලබා ගැනීම සඳහා අප ගෞරවයෙන් ආරාධනා කරනවා. ITN නිෂ්පාදකවරයෙකු වන මංජුල ඇතුගලගේ පති සමීප රූපය සහ දුර රූපය අතර වැඩසටහන හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණා. හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන ලෙස 23 වන සුමති සම්මාන උළෙලේ සම්මානය දිනා ගනු ලබන්නේ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කළ මංජුල ඇතුගල අධ්‍යක්ෂණය කළ සමීප රූපය සහ දුර රූපය අතර පති. එමෙන්ම ITN ඔස්සේ විකාශය කළ දියමංකඩ ටෙලිනාට්‍යයේ අශේන් මංජුල නැගී එන ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය හිමි කරගත්තා. සොඳුරු ආඥාව අධ්‍යක්ෂණය කළ ITN උදය කුමාර තෙන්නකෝන් ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වුණා. මිල්ලෑව වලව්ව ටෙලිනාට්‍යටද ජූරියේ තවත් විශේෂ සම්මානයක් හිමි වූ අතර එය ක්ලේටස් මෙන්ඩිස් ලබා ගත්තා. කලාව වෙනුවෙන් කළ මෙහෙ අගය කරමින් සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහයන්ට ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමුණා. සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ රවීන් කනිෂ්කයි. ජනප්‍රියම නිලිය ලෙස ශලනී තාරකා සම්මාන ලබා ගත්තා. හොඳම ටෙලිනාට්‍ය නළුවා ලෙස සම්මාන ලැබුවේ ශ්‍යාම් ප්‍රනාන්දුයි. නදී කම්මැල්ලවීර හොඳම ටෙලිනාට්‍ය නිලිය ලෙස සම්මාන දිනාගත්තා. සුමති සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන UW සුමතිපාල අනුස්මරණ සම්මානය ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍රට සහ ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහට හිමි වුණා. නර්තනාංග රැසකින් උළෙල වර්ණවත් වුණා. මැති ඇමතිවරුන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ව්‍යවසායකින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද දිනේද ඒ නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා. සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කර ගනිමුනි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. මොනරාගල පැවැත්වෙන ප්‍රදර්ශනයේ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත දංශක බණ්ඩාර. අපි සම්බන්ධ වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය සිට. මේ වන විටත් විශාල පිරිසක් ප්‍රදර්ශන භූමිය නැරඹීම සඳහා පැමිණෙමින් සිටිනවා. මඳ වර්ෂාවක් තිබුණත් ප්‍රදර්ශන භූමිය නැරඹීම සඳහා පැමිණෙන ජනගහයේ කිසිදු අඩුවක් දැක ගැනීමට හැකියාවක් නැහැ. සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව මේ තේමාවන් මූලික කරගෙන පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවන දිනත් මේ වන විටත් සාර්ථක ලෙස පැවැත්වෙමින් තිබෙනවා.
व्यवसायकिन दिरिगन्वन एंटरप्राइज श्री लंका जातिक प्रदर्शनीय संविधान करान्ने मुदल हा जनमाध्य अमात्यांशयाय एंटरप्राइज श्री लंका नय योजना क्रमे पिलिबंद दैनवत किरीमे अरमुनिन संविधान केरेन प्रदर्शनीय कलाप 12किन समन्विताय जनाधिपतितुमागे आशीर्वादय हा उपदेश अनुवय मेय संविधान कर ऐत्ते नव व्यवसायकिन्ट एंटरप्राइज श्री लंका दत्त पद्धतिये लियापदिंचि वीमटद मेहिदी अवस्थाव उदा कर दी तिबेनवा राज्य हा पौद्गलिक बैंकुवलिन व्यापारिक नय इल्लुम कल हैकि සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශනයේ විශේෂ කලාපයක් වෙන් කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය තුල ITN මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශන කුටියක්ද පවතිනවා. මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රදර්ශන භූමියට එන බොහෝ පිරිසක් ITN කුටියටද ගමන් කරන බවයි අප නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරන්නේ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බැංකු ගමට ගියේ මේ ප්‍රදර්ශනය හරහා. ඉතින් බැංකු විතරක් නෙවෙයි මේ මුදල් අමාත්‍යාංශය හරහා විශාල මුදලක් මේ ප්‍රදේශයේ සංවර්ධනයට වැය කරනවා. මේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම සංවර්ධන කටයුතු විශාල වශයෙන් ආරම්භ කරනවා. මේ සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයට මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමමින් මෙවින් වැඩසටහන් මොණරාගල දිස්ත්‍රික්කයට ගෙනීම සඳහා විශේෂ මාංශ වෙච්ච සියලුම දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. අපි වගේ ව්‍යාපාර කරගෙන යන සුළුෙන් කරගෙන යන අයට ගොඩක් ලොකු අත්වැලක් වෙනවා. ප්ලෑන් කරපු නැති දේවලුත් පවා ප්ලෑන් කරලා ඒ විදිහට දැන් ලොකු වැඩ කටයුත්ත කර යන්න පුළුවන් විදිහට අපි දැන් පරිසරය හදාගෙන තියෙන මේ දින දෙක තුල බලාපොරොත්තු වෙන හෙට දිනෙත් මේට ඇවිල්ලා අවශ්‍ය දැනුම තවත් ලබාගෙන කරන්න බලාපොරොත්තු වෙන දේ උපරිමයෙන්ම කරලා කුෂිකර්මාන්තයන්සෙන් දිස්ත්‍රික්කයට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලොතරැයි අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය අලෙවි කුටි බෙදා දීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විශාල පිරිසක් මේ වන විටත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී ආයෝජන සඳහා ණය ලබා ගැනීමට අයදුම් කර තිබෙනවා. රාජ්‍ය බැංකු මගින් ව්‍යවසායකයින් 50 දිනක සඳහා ණය ඔප්පු පිරිනැමීම සිදු කෙරුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් තවත් වැඩසටහන් කිහිපයක් අද දිනේ ක්‍රියාත්මක කෙරුණා. සංහිඳියාවට මඟ පෙන්වන අහන්න වැඩසටහනද මෙහිදී ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටිනවා. ප්‍රදර්ශන භූමියේදී සෑම දිනකම රාත්‍රී 8:30 සිට සංගීත සම්දර්ශනයක් පැවැත්වෙනවා. ප්‍රදර්ශනය හෙටින් අවසන් වීමට නියමිතයි. බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශයේ හෙවත් බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව මෙවන විට නේපාලයේ කත්මණ්ඩු අගනුවරදී පැවැත්වෙනවා. සමුළුව ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ AA රටවලට අනන්‍ය වූ ආර්ථික සමාජ සංස්කෘතික සහ දේශපාලන වැඩපිළිවෙලක් තුළ කලාපීය වශයෙන් එකිනෙකාට ගැළපෙන්නා වූ එකඟතාවන් සහිතව පොදු අරමුණකින් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ රටවල් මේ ප්‍රධාන වශයෙන්ම ලෝකයේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් සපයන ලෝකයේ ශීඝ්‍ර සංවර්ධනයක් ලබන දියුණුවමින් පවතින ආර්ථිකයන් සහිත රටවල් විශේෂයෙන්ම ගත වූ කාල පරිච්ඡේදය ඇතුළත දශක දෙකක කාල පරිච්ඡේදය ඇතුළත බෙංගාල බොක්ක ආශ්‍රිත නොවේසනම් බිම්ස්ටෙක් කලාපයේ රටවල් ඉතාම ධනාත්මක දායකත්වයක් ලෝක ආර්ථිකයට දක්වා තිබෙනවා. විශේෂයෙන්ම මේ කලාපයත් මුළුමහත් ලෝකයට මුහුණ දෙන ප්‍රබල අභියෝගයක් වන්නේ තරුණ පරපුර නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරමට කිසියම් ආකාරයක හසු වී තිබීම නතු වී තිබීම නොයසේනම් සාගරය ආශ්‍රිතව සිදුවෙන මද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා සාමූහික ක්‍රියාවලියක ඇති අවශ්‍යතාවය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිව්වැනි බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින් අවධාරණය කරා. අද සෑම රටක්ම ජාතික වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න වගේම කලාපීය වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න අන්තර්ජාතික වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න බොහෝ සමානකම් දරනවා. බිම්ස්ටෙක් සමුළු සමාජිකත්වයේ දරන රටවල් විශේෂයෙන් ඉන්දිය සාගරය අවට මිත්‍ර රටවල් වගේම බෙංගාල් කලාපයේ තුල එකම සංස්කෘතික උරුමයන් බොහෝ සමාන ආර්ථික රටාවන් බොහෝ සමාන ඓතිහාසික පසුබිම් මුල් කරගත් සහෝදර මිත්‍ර රාජ්‍යයන් විදිහට දීර්ඝ කාලීන අත්දැකීම් තිබෙන රාජ්‍යයන්හි පිරිසක් සෑම රටකම ජාතියේ අනාගතයට වඩාත් බලපාන්නා වූ ඔවුන්ගේ දැනුම අධ්‍යාපනය බුද්ධිය විනාශ කිරීම නීති විරෝධී මද්‍රව්‍ය වගේම බොහෝ විට හඳුන්වන නීත්‍යානුකූලයි කියන මද්‍රව්‍යයක් මේ තත්ත්වයට බලපාලා තිබෙනවා. ඒ නිසා බිම්ස්ටෙක් සමුළුවේ තිබෙන්නා වූ ඉතාමත්ම පවිත්‍ර අරමුණු තුළ අපි කතා කරන නිල් ආර්ථිකයක් පිළිබඳව බලාපොරොත්තු සහිත වැඩපිළිවෙලේදී සමාජය තුළ දූෂණය, වංචාව, අක්‍රමිකතාවය, රාජ්‍ය දේපළ අවභාවිතය ඒ සියල්ල ඉවත් වේ යුතු වෙනවා.
බිම්ස්ටෙක් සමුළුව නේපාලයේ කත්මණ්ඩු අගනුවරදී අද පස්වරුවේ ආරම්භ වූයේ රටවල් 7ක රාජ්‍ය නායකින් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට බංග්ලාදේශය, බූතානය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය හා නේපාලය යන රටවල රාජ්‍ය නායකින් හා නියෝජිතයින් එක්ව සිටියා. මෙම සමුළුවට එක්වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසී සාකච්ඡා කළා. එහිදී ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත් තිරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදුකරන කැපකිරීම් ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්වුණා. මෙහිදී ජනාධිපතිතුමා සමග සුහද කතාබහකට එක් වූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එළඹෙන තුන්වනදාට යෙදෙන ජනාධිපතිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමටද අමතක කළේ නැහැ. මේ අතර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අවසානයේ එහි සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට භාර දීමට නියමිත අතර ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. අත්දැකීම් බහුල නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයේ යටතේ බිම්ස්ටෙක් සංවිධානය ඉතා ශක්තිමත් සංවිධානයක් බවට පත්වනු ඇතැයි මෝදි මහතා මෙහිදී පවසා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සක්‍රිය කරගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මියන්මාර් ජනාධිපති මින් මයින්ට් මහතා එකඟ වී තිබෙනවා. රාජ්‍ය නායකින් දෙපළ අද පෙරවරුවේ හමු වූ අවස්ථාවේ දීර්ඝ ඉතිහාසයක් ඇති මියන්මාර් ශ්‍රී ලංකා ද්විපාක්ෂික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින රාජ්‍ය නායකයින් සහ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවී බණ්ඩාරි මහත්මිය අතර හමුවක් අද දහවල් කත්මණ්ඩු නුවර ජනාධිපති මන්දිරයේදී සිදු කෙරුණා. එහිදී නේපාල ජනාධිපතිනිය විසින් සියලු රාජ්‍ය නායකයින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තා. සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයින් විශේෂ දිවා පෝජන සංග්‍රහයකට එක් වූයේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකන් එයාලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහිල් ලංකා ආයතනවල පසුගිය සමයේ සිදු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම ප්‍රකාශ ලබා ගැනීම අද දිනයේ සිදු කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහයන මහත්වරුන් කොමිසම හමුවට අද පැමිණියා. ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදු වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හෙළි වූ තොරතුරුවලට අනුව කොමිසමට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබුණා. ඒ අනුවයි ඔවුන් දෙදෙනා කොමිසම හමුවේ පෙනී සිටියේ. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයේ හමුවට ඊයේ පැමිණියා. ඔහුගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරම්භක සමාජිකයෙකුද වනවා. එම සමාගම පිහිටුවීමට ලියාපදිංචි කිරීම සඳහා ආයුධම්පත් භාර දී ඇත්තේද මොහුයි. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ද ඊයේ විමර්ශන ඒකකයේ හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. 2011 වසරේ රුසියාවේ විකිණුම් අලෙවි නියෝජිත කාර්යාලය පිහිටුවීම වෙනුවෙන් සාදයක් සංවිධාන කිරීම සඳහා රුපියල් මිලියන 24ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු කොමිසම හමුවේ ඊයේ අනාවරණය වුණා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ සමයේදී මෙය සිදුව ඇත්තේ. ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කරන ජන රැලිය පිළිබඳ ස්ථාන කිහිපයකදී විවිධ අදහස් පළ කෙරුණා. මම හිතනවා බොහෝ ගුරුවරු තීන්දු කරලා තියෙනවා එදා දවස ගුරු සංගම් විශාල ප්‍රමාණයක් එදා දවස නිවාඩු දවසක් බවට පරිවර්තනය කරගෙන මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට ශක්තිය ලබා දෙන්න. පාසල් රථ සේවයේ ඉන්න බොහෝ කණ්ඩායමුත් එදා දවසේ මේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ වෙත ඔවුන්ගේ ශක්තිය ඉදිරිපත් කරන්න දවසක් බවට පරිවර්තනය කරගනි. එහෙම වුණාම සෑම සියලු ජනතාවටම යම්කිසි පීඩනයක් එල්ල වෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයා වැඩක් කරොත් ඒක මහජනතාවට පීඩාවක්ම තමයි. මේ මහින්ද රාජපක්ෂ මහත්මයා පෞගිය දශකයේම කරේ ජනතාව පීඩාවට පත් කරපු එක. අයි අමුතුවෙන් කියන්න ඕනේ නෑ මේ මහජනතාව පීඩාවට පත් වෙනවා කියන එක. රාජපක්ෂ විෂම චක්‍රයට මේ පෞගිය දශකයේම මිනිස්සු යට වුණා. විෂම චක්‍රය තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා බලය අතට ගන්නවා. බලය අතට ගත්ත ගමන් චීනයට ණය වෙනවා. ණය ගෙවන්න බදු අය කරනවා. බදු මුදලින් ලැබෙන දේවල් කොමිස් විදියට මහින්ද රාජපක්ෂ මහත්තයාට ලැබෙනවා. ඊට පස්සේ මේ කොමිස් වලින් ගන්න සල්ලි තමන්ගේ පල්ලෙහා ස්තරයේ ඉන්න ඇම්බැට්ටයන්ට දෙනවා. ඒ ඒජන්තවරුන්ට දීලා කන්න බොන්න දීලා මිනිසුන්ව කොළඹට ගේනවා. කොළඹට ගෙනල්ලා ආයෙ ඔන්න බලය ගන්න උත්සාහ කරනවා. ඕක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ විෂම චක්‍රය.
ඔය කියන ලොකු පෙළපාලියක් එනවා කිව්වට අපි දන්නවා ඔය කියන තරම් ලොකු නෑ කියලා. අපි දැක්ක පහුගිය පාර කොළඹට එනකොට එහෙම ජනතාවක් හිටියේ නෑ. ඒගොල්ලන්ගේ තරම තේරුම් ගන්නත් මේ ජනබල මෙහෙම හොඳයි. එතකොට ඒගොල්ලෝ දැනගන්නවා එතන කොහෙද ඉන්නේ කියලා. දැන් ඒක දැනගත්තට පස්සේ බැසිල්ව රටපැන්නෙව්වා, ගෝඨාභයව රටපැන්නුවා. ඊට පස්සේ මේක දැනගත්තට පස්සේ මහින්දරත් රට යන්න තමයි වෙන්නේ. උදාගම්මන 10,500ට තවත් 2,500ක් එක් කර උදාගම්මන 20,000ක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යහපාලන රජයේ නිවාස වැඩසටහනට විරුද්ධවාදීන් තම ඉත්තන් යොදා ගනිමින් මඩ ප්‍රහාර හා චෝදනා එල්ල කරන බවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ බඹරගල ඉදි වූ සෙනෙහසගම උදාගම්මානයේ ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන්. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කළ 113 වන ආදර්ශ ගම්මානය මෙය වනවා. නිවාස 42කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැය කළ මුදල ₹1,534ක්. පිරිසිදු පානීය ජලය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විතයි. සෙනෙහසගම ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 42 දෙනාට නිවාස හිමිකම්පත් හා ₹1,210ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 42ක හිමිකම ලබා දීමද සිදු කෙරුණා. අපි විශ්මය ජනක සංවර්ධනයක් ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් වෙනස ගැන කතා කරනකොට අපි පොඩ්ඩක් බලමු ඔය ප්‍රතිවාදීන්ගේ වෙනස මොකක්. පුදුම ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තිබෙනවා මේ නිවාස සංවර්ධන වැඩසටහන ගැන. දැන් එක එක ඉත්තෝ දමල මඩ ගහනවා, චරිත ඝාතනය කරනවා. ගම්මාන 17,500ක් සැලසුම් කරපු මම මේ එල්ල කරන මඩවලින් තවත් හයියක් ලබලා ගම්මාන 17,500 නෙවෙයි ඒකට තව 2,500ක් එකතු කරලා උදා ගම්මාන 20,000 හදන එක හදනවයි කියලා මම තමුන්නාන්සලට ප්‍රකාශ කළා. මට දැන් මේ නිවස ලැබිච්ච එක ගැන ගොඩාක් සතුටුයි, ගොඩක් පිං. සියලුම දෙනාට මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අසරණමට මේ වගේ නිවසක් ලබා දුන් පිළිබඳ මේ වැඩසටහන ගොඩක් අපුවගේට ගොඩක් සහනයක්. දැන් අපිට කියලා වැඩිලා ඉන්න තැනක් ලැබිලා තියෙනවා. ඒ ගැන ගොඩාක් සතුටුයි. පවතින දැඩි නියඟේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිඳී ඇති වගාලින් පානීය ජලය සපයා ගන්නාලින් ප්‍රතිසංස්කරණය කිරීමට හා අලුතෙන් ඉදිකිරීමට ₹1,200,000 වෙන් කර ඇතැයි වරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම එළිදැක්වීම හා පවතින ආපදාවන්ට මුහුණ දීම පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් හා ආපදා සහන සේවා නිලධාරීන් දැනුවත් කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී නියඟයට ඔරොත්තු දෙන ලෙස පොදු පානීය ලිං හා සිඳී ඇති වගා ලිං ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වුණා. සිඳී ඇති වගා ලිදක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ₹20,000ක මුදලක්ද, සිඳී ඇති වැවක වගා ලිදක් කපා ගැනීම සඳහා ₹30,000ක මුදලක්ද වෙන් කර තිබෙනවා. මීට අමතරව පොදු පානීය ලිදක් අලුතින් ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල ₹30,000ක්, පවතින පානීය ලිදක් සුද්ධ පවිත්‍ර කර මඩ ඉවත් කිරීම වෙනුවෙන්ද ₹25,000ක මුදලක් ලබා දෙනු ඇති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියඟෙන් තාමත් පීඩාවට පත්වමින් පවතිනවා. තාමත් අපට වර්ෂාව හරියාකාරව නැහැ. කඩනම විසඳුම් ලබා දීම සඳහා වගාලින් ඇතිකරන්නත්, දැනට වතුර නැති වගාලින් වල නැවත වතාවක් ඒ වගාලින් හරන්නත්, පානීය ජල අපහසුතාවය තාමත් තියෙන නිසා පානීය ජල ප්‍රශ්නය දැඩිව තියෙන ප්‍රදේශවල පානීය ලිං ලබා දෙන වැඩසටහනකුත් අද ඉඳන් ක්‍රියාත්මක වෙනවා. අපි මිලියන 200ක් මේ වෙනකොට වෙන් කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා උපරිම ලිං ප්‍රමාණයක් ජනතාවගේ සහභාගිත්වයත් එක්කම හදලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර නලමගින් සැපයෙන පානීය ජලය ඉතා අරපිරි මැස්මෙන් පාවිච්චි කරන්නයි ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය අනුරාධපුර නගරේ හා අවට ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාරවරයා පැවසුවේ පානීය ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මූලාශ්‍ර වන තුරුවිල වැව, නුවර වැව සහ තිසා වැවේ ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බවයි. රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිසරය දින නියමයක් නැතිව වසා තැමීමට සිදු වූයේද නුවර වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන්. මහවැලි අධිකාරිය සමග එක්ව අදාළ වැව් සඳහා මහවැලි ජලය ලබා ගැනීම මේ වනකොට අපි ආරම්භ කරලා තියෙනවා. නමුත් පවතින නියං තත්ත්වය හමුවේ ජලයට තියෙන ඉල්ලුම සපුරාලීමේ ගැටලුවක් මතුවෙලා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල ඒ අනුව පැය 24ක ජලය ලබා දීම නොහැකි නිසා පැය 12කට සැපීම සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම වන්දනාවේ පැමිණෙන මහජනතාවගෙන්
ජලමට්ටම අවම වීම මත ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීමේ ගැටලු තියෙනවා. හිසාවේ දියනෑමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. වසර 6ක සිරදඬුවමක් නියම වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ බන්ධනාගාර රෝහල වෙත මාරු කර එවා තිබෙනවා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් බැවින් උන්වහන්සේට රෝහලින් බැහැරවීම සඳහා අද පෙරවරුවේ අවසර ලැබුණා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් ඥානසාර හිමිට වසර 6කින් ගෙවී යන පරිදි වසර 19ක සිරදඬුවමකුයි නියම වී ඇත්තේ. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා පෙබරවාරි 9 වනදා දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවස්ථාව ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් සමග ඩුබායිදී පැවැත්වූ විශේෂ හමුවකදී මෙම තීරණය ගත් බවයි ක්‍රීඩා මාත්‍ය ෆයිසල් මුස්තෆා මහතා ප්‍රකාශ කළේ. 18 වන ආසියා ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවීමට චීනය සමත්ව සිටිනවා. ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන තරගාවලිය පිළිබඳ අද තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත චතුක දිවාශන. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 12 වන ක්‍රීඩා දිනය ආදයි. අද දහවල් පැවති සත් සමාජික රග්බි මූලික පටේ තරගයකින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජය කරමින් උත්සාහක දිනුම් 10ක් සහ ප්‍රවර්තන ගෝල 9ක් සමගින් ලකුණු 68ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගැනීමට සමත් වුණා. නමුත් එමීර් රාජ්‍යට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අතර 7 සහ 8 ස්ථාන සඳහා වන හොකි තරගය අද පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග බැදුනේ ඕමාන කණ්ඩායමට එරෙහිව. කෙසේ වෙතත් මෙම තරගය ගෝල 5-2 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ හොකි තරඟවලින් 8 වන ස්ථානයේ හිමි වුණා. ප්‍රථම වරට ආසියානු ක්‍රීඩා උළෙලට හඳුන්වා දුන් වීඩියෝ ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකෙක් සහභාගී වුණා. ඒ අම්රුත් ඇල්ෆඩ්. ඔහු චීන තායිපේ ක්‍රීඩකයා හමුවේ පරාජයට පත් වුණා. සමුගන්වා මම චතුක දිවාශන ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට. විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. අපි යලිත් හමුවෙමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk අද මානව ඉතිහාසයේ ඛේදවාචකයක් වෙනුවෙන් නම් කළ දිනයකි. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. මානව ඉතිහාසය තුළ ජීවිතයට ඇති අයිතිය පිළිබඳ හැමදාමත් අරගලයක් තිබිනි. අශිෂ්ඨ ගෝත්‍රික යුගයෙන් මිදී ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයක් බිහිකර ගැනීම දක්වා අදත් මානව වර්ගයා මේ අරගලයේ යෙදී සිටී. කෙනෙකුගේ ජීවිතයක් අහිමි කරන්න හෝ වේවා, අතුරුදන් කරන්න හෝ වේවා, තවකෙකුට අයිතියක් නැත. ඒ තබා සමාජ සම්මුතියකින් වුව එය සිදුකිරීම අශිෂ්ඨ බව අද පිළිගැනීමට ලක්ව තිබෙන්නකි. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනයක් නම් කරමින් අතුරුදන් නොවී සිටීමට මිනිසෙකුට ඇති අයිතිය වෙනුවෙන් කටයුතු කිරීම ලෝක සම්මුතියක් දක්වා ගොඩනැගෙමින් පවතී. මිනිසුන් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පසුගිය වකවානුවේදී ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත්විය. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ අතුරුදන් කිරීම, තරුණයන් 11 දෙනා අතුරුදන් කිරීම ආන්දෝලනාත්මක සිදුවීම් ලෙස කතාබහට ලක්වුවද ඒ කාලයේදී තවත් දසදහස් ගණනින් මිනිසුන් අතුරුදන්ව තිබිනි. අද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා ඒ පිළිබඳ සෙවීම සිදුකරගෙන යනු ලබයි. එහෙත් ඊට එරෙහිව පසුගිය රාජපක්ෂ පාලනය හා එවකට සිටි ජාතිවාදී අශිෂ්ටයන් පමණක් කටයුතු කරමින් සිටි. රාජපක්ෂ යුගයේදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට රාජපක්ෂලා කැමති නැත. මන්ද ඒවාට වගකිව යුත්තේ ඔවුන් නිසාය. රාජපක්ෂලා එදා සිදුකලේ මිනිසුන් අතුරුදන් කිරීම පමණක් නොවේ. නීතිය, යුක්තිය, සාධාරණය අතුරුදන් කළේය. මිනිස් නිදහස අතුරුදන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අතුරුදන් කළේය. ඒ ඔවුන්ගේ බඩගෝස්තරවාදී පැවැත්ම වෙනුවෙනි. අද ඔවුන් එදා සොරාකෑ බිලියන් ගණනින් වූ මුදල්ද අතුරුදන් කර තිබේ. වංචා දූෂණවලට අදාළ ලියකියවිලි අතුරුදන් කර තිබේ.
මිලදීගත් දේපල ඉඩකඩම්වල සැබෑ අයිතිකරුවන් අතුරුදන් කර තිබේ. කොටින්ම රාජපක්ෂ පාලනයේ මජර අතීතයද ඔවුන්ගේ මතකයෙන් අතුරුදන් කර තිබේ. දැන් රාජපක්ෂලා කතා කරන්නේ අලුත උපන් සුපේක්ෂල ශික්ෂාකාමී සුදනන් මෙන්ය. සමාජය හමුවේ පට්ටපල් බොරු දෙසාබාන්නේ ඔවුන්ගේ විලිලැජ්ජාවද අතුරුදන් කරවමින්ය. ජන ඝාතක ම්ලේච්ච රාජපක්ෂ යුගයේ මජර දේශපාලන භාවිතාව මේ රටෙන් අතුරුදන් කරවීම නම් අද සිදුවිය යුතුව තිබෙන පුණ්‍ය කර්මයක් බව කිව යුතුමය. දැනට මේ ඇති සෙස්ස පස්සට.